ප්‍රකටේතු මහා සංඝරත්නයේ අවසරයි අපේ හිතවත් මාධ්‍යවේදී මහත්ම මහත්මීනි අද අපට ඓතිහාසික දවසක් විශේෂයෙන් සිංහලයන් හැටියට එකතු වෙලා ඉතිහාසයේ වෙනසක් කරන්න අපිට පුළුවන්කම ලැබුණා පහුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් මෙරටේ බහුතර සිංහල ජනයා සිංහලයන් වෙනුවෙන් නායකෙක් තෝරාපත් කරගත්තා ඊළඟට අපිට උවමනායි සිංහලයාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඓතිහාසිකව මේ රට ගොඩනගපු ඓතිහාසික ජාතිය හැටියට මේ ජාතියේ පැවැත්ම වෙනුවෙන් උපනුපන් දරු පැටවුන්ට අපේ මුතුන් මිත්තන් දිනා දුන් මේ සංස්කෘතික වටිනාකම් අපේ හරපද්ධතීන් ශිෂ්ටාචාර වත්කම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආරක්ෂා කර තැබීම වෙනුවෙන් මේ දිනු ජයග්‍රහණය කෙලෙසන්න නොදී එය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාතිකවාදී වැඩපිළිවෙලක් මේ රට ඉල්ලා හිටන මොහොතක තමයි විවිධ තැන්වල බෙදිලා විසිරිලා වෙන්න වැඩ කරපු මේ සියලු බලමුළු අද එක රොදකට ගොනු වෙන්නේ. අපි නුවමනයි මේ මහමැතිවරණයේදී දැයම එක රොදකට ගොනු කරලා වට්ටපු ජාතිය නැගිට්ටවන්න. ඒ වගේම නිදහසෙන් පස්සේ මේ මාරුවෙන් මාරුවට රට කරවපු ඒ දේශපාලන ව්‍යාපාරයේ වෙනුවට අලුත් වැඩපිළිවෙලකට මේ රට යොමු කරගන්න අපිට උවමනායි. එනිසා විශේෂයෙන් මේ මහමැතිවරණයේදී මොනතරම් දුෂ්කර වුණත් සිංහලයාගේ ආරක්ෂාව වෙනුවෙන් සහ සිංහලයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අපට උවමනයි මේ බලය අභ්‍යාස කරන්න. එහිදී දේශපාලන බලය හරි වැදගත්. අපේ රතන හාමුදුරුව මතක් කළ වගේ 2012 ඉඳලා මේ රට ගිලගනිමින් තියෙන උන්මත්තක ඉස්ලාමීය අන්තවාදයක් ගැන කතා කෙරුවා. සනිදර්ශනව සාක්ෂි සාධක ඇතුව සහරන්ගේ පුරවා ගැනීම දක්වා මෙවැනි සිද්ධියක් වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක කියලා. ඒවා සාක්ෂි සාධක එක්ක පෙන්වුවා. දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස කීපයක් ගත වෙලා තියෙනවා. මොකද්ද එකක්වත් නතර කරන්න තියෙන ක්‍රියාමාර්ගය? අවම තරමි 69 ලක්ෂයේ පැත්තකින් තියමු. අර පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 300 ගණනකටවත් සාධාරණිෂ්ඨ කළාද? මේ ත්‍රස්තවාදය අන්තවාදය උන්මත්තක ආගමික අන්තවාදයේ පෝෂණය කිරීම උදෙසා දේශපාලනික වශයෙන් රැකවරණය දීපු එක පුජ්‍යලේ අවම තරමින් එක දවසකට සිරගත කරන්න පුළුවන් වුණාද? ඒවත් තවමත් දරුලා වැඩිනවා. අපි මේ රටේ සමස්ත මුස්ලිම් ප්‍රජාවත් එක්ක අපිට ගැටුමක් නැහැ. සෝදේශික සාම්ප්‍රදායික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු අපේ මිනිස්සු. හැබැයි මේ පහුගිය කාලේ මේ හැම ආණ්ඩුවක්ම වගේ කියන්නේ මේ රටේ සමාජ බෙදුම් වාදයේ බරපතල විදියට ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා අපට වගකීමක් තියෙනවා අනතුර පෙන්නලා දුන්නා. ඒ කියපු විදියට මේ අනතුර මේ මහ පොළොවේ යථාර්ථයක් වුණා. ඒ අනතුරෙන් මුදවා ගැනීම සඳහා නීති අනපනත් හදනවා නම් එතන නියෝජනයක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි අරගල කළ යුතුයි.
මොකද දැන් අපි අවුරුදු කීයක්ද? අවුරුදු කීයක් තිස්සේ? අවුරුදු කීයක් තිස්සේ සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව වෙනුවෙන් අනපන සකස් කරන්න කියලා කතා කරලා තියෙනවා. එක පනතක් සම්මත කරගන්න බැරි නම් මේ පාර්ලිමේන්තුවේ. එක පනතක් සම්මත කරගන්න බැරි වුණා. ඒ නිසා හාමුදුරුව මතක් කළා මුලින් මේ මහමැතිවරණේ කල් දැම්මොත් හොඳයි කියලා. හැබැයි රටේ මිනිස්සු හිතනවා මේ වෙලාවේ මැතිවරණයක් ඉක්මනින් ඕන මේ ප්‍රශ්නවලට උත්තර හදාගන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන ඒ නිසා ඉක්මනින් මැතිවරණ තියන්න ඕන කියලා එහෙම කල්පනාවකුත් තියෙනවා. නමුත් කිසිවෙක් බලාපොරොත්තු නොවූ වෙලාවක මේ වසංගතයක් වෛරසයකින් අද මුළු ලෝකෙම සලිත වෙලා තියෙනවා. ඒ අස්සේ දැන් මැතිවරණේ කරලියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට පේනවා මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය දිහා බැලුවාම ලැයිස්තු ටික අරගෙන බැලුවට පස්සේ අපි බැලුවා මගේ අම්මේ මේ රටේ මිනිස්සුන්ගේ මූණු හැම මිනිස්සෙකුගේම මූණු වලට හිනහමල් කැන් දන්න පුළුවන්. එහෙම වැඩපිළිවෙලක් එක්ක ජාතික ප්‍රතිපත්තිය හැදිය හැකි. හොරකම වංචාව දූෂණය ගැන කතා කරනවා. ඒවා නවත්තන්න පුළුවන්. ඒවා ජීවන භාවිතාව ඇතුලේ අභ්‍යාස කරපු මිනිස්සු ටික ඉඳීද මේ ඇතුලේ. බැලින්නම් අර පරණ බඩු සෙට් එකම ඉන්නේ. පරණ සෙට් එකමයි. ඉතින් මේ පරණ සෙට් එකම තෝරලා ආපහු පාර්ලිමේන්තුව යවන නම් කෝටි 700ක් විතර කළ ඡන්දයක් තියන්න ඕනද? පරණ ටිකම නම් යන්නේ. ඒගොල්ලෝ නම් දැන් මෙච්චර කාලයක් කෙරුවේ. ඒගොල්ලන්ම මේ මනාප මට වැඩි උඩ මට උඩයි මේ අඩු වැඩි කරගන්න නම් මේ කෝටි 700ක් වියදම් කරලා ඡන්දෙ තියන්න ඕනද? ඉතින් උඹලම බෙදාගෙන කාපල්ලකෝ මේක බෙදා හදාගෙන එහා පැත්තට මේ පැත්තට පැනලා. ඕනේ නැණි. නමුත් අපි දැකපු දේ තමයි ජනාධිපතිවරණයේදී මේ රටේ සාතිශය බහුතරයක් සිංහල මිනිසු කල්පනා කරුවේ මොකද්ද? මේක තමයි ජාතිය ලැබෙන අවසන් අවස්ථාව. මිනිස්සු කොන්දේසි විරහිතව මොනවත් බැලුවේ නැහැ, බඩ ගැන හිතුවේ නැහැ, වෙන මොනවත් හිතුවේ නැහැ. අපට රටේ ජාතික ආරක්ෂාව හදන්න පුළුවන් නායකයෙක් ඕන, නිර්දේශපාලනික අපේක්ෂකයෙක් ඕන කියලා මිනිස්සු දෙන්න ජනාධිපති කෙනෙක් පත් කරගත්තා. ඔහුගේ දේශපාලන භාවිතාව ගැන අපට තරකයක් නැහැ. ඔහු මේ දක්වා ප්‍රකට කරලා දිනනවා හැමෝටම වඩා ඔහු වෙනස් බව. නමුත් ඔහුට මේ රටේ නීති හදන්න බෑ තනියි. ඔහු ජනාධිපති පමණයි. නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණය ඉතාම වැදගත්. ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු ජාතික බලවේග එක රොදකට ගොනු කළා. අපි ඉල්ලනවා බලය. මෙතුවක් කල් අපි පෙන්නා දීපු අනතුරෙන් මේ රට මුදවා ගන්න, ඊට උමනා කරන අනපනත් හදන්න, ඒවට බලපෑම් කරන්න පුළුවන් හැකි කීප දෙනෙක් මෙතන ඉන්න ඕන. ඒ වෙනුවෙන් අපි මොන වාද බේද මතවාදී ප්‍රශ්න තිබුණත් අපේ ජාතික අභිලාෂය වැදගත්. අපි වෙන වෙන පාරවල් වලින් ආවත්, අපි මොන පාට සිවුරු ඇඳවත් ඒ එකක්වත් වැදගත් නැහැ. අපේ ජාතික අභිලාෂය එකයි. ඒක නිසා ඒ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි අනිවාර්යෙන් ඕනෑම අභියෝගයකට අභියෝගයක් වෙමින් ඒ අභියෝග ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා හැමෝම එකවන්ව එක්සිත්ව අද පටන් වැඩ කරනවා. ඉතින් කෙටියෙන් කියන්න තියෙන්නේ අපිට නොඑක් විදිහේ චෝදනා නැගයි. ඒවා දේශපාලනයේදී මුහුණ දෙන්න වෙන දේවල්, සාමාන්‍ය දේවල්. ඒ ඕනෑම දෙයකට මුහුණ දෙන්න අපි ලෑස්ති. ඉතාම වැදගත් කාරණාවක් මේ වෙලාවේදී මතක් කරනවා. මොකද අපි උදෑසනත් ඒක කතා කළා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලොකු සලිත වීමක ඉන්නේ මේ මොහොත කරගන්නවා. මොකද මේ දවස්වල මාධ්‍ය බැලුවත් විශාල ඉඩකඩක් හදන්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඇයියේ බලනකොටත් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් සිරිපාදට ඇදෙනවා අපේ මිනිස්සු. දැන් කොරියාවේ මේ වෛරසය ව්‍යාප්තුනේ කොහොමද? තවත් ඉතියේ කොරියාවේ දවස්වල තේගු නගරේ එක ක්‍රිස්තියානි මූලධර්මවාදී සම්විධානයකට සම්බන්ධ කාන්තාවක්. ඇය මෙහෙවන දෙහෙම් දේව මෙහෙවල් වලට 6000 එකතු වෙන සෙනඟ. අද ඒ සියල්ලන්ගේම ජීවිත අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආගමික මධ්‍යස්ථානවල මේ රැස්වීම් ඇත්ත වශයෙන්ම කල්පනාකාරීව
මිනිස්සු මේ මොහොතේ ඒවා මගහරිනවා නම් සෑහෙන හොඳයි කියලා හිතනවා. මොකද දැන් මේක රට ඇතුළට ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි ලැජ්ජ වෙන්න ඕනේ, මේක දූපතක්. ඈ ලෝකේ වඩාත්ම සුරක්ෂිත දැන හැටියට මේක නම් කරලා තියෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඉතින් මේ දූපතට මේක එන එක වළක්වා ගන්න බැරි වීමම ප්‍රශ්නයක්. ඒක හින්දා ඒ ගැනත් රටේ මිනිස්සු අවධානයෙන් සිටිය යුතුයි කියලා මේ මොහොතේ මතක් කරනවා. බොහොම ස්තුතියි.